අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ජාතික ජනබලවේගේ ජනාධිපති දුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දෙසානායකගේ ජය තහවුරු කරන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජන රැලිය ඊයේ මිනුවන්ගොඩදී පැවැත්වුණා. 22 පොඩි චාන්ස් එකක් දෙන්නම් ඡන්දෙන් පහුවෙන්දා. 23 වෙනිදා වෙනකොට සාගල ඔය ප්‍රාඩෝ වලින් ආරක්ෂක ප්‍රභු ආරක්ෂක ගිහිල්ලා ඉවරයි. ආසු ඔයත් ඔය ප්‍රභු ආරක්ෂාවෙන් ගිහිල්ලා ඉවරයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම අපි වෙනස් කරනවා. ඔය යාන වාහන දීලා වරප්‍රසාද දීලා මුංව රකින්න ජනතාවගේ බදු මුදල් වලින් මුංව රකින්න සංස්කෘතිය අනිවාර්යෙන්ම අපි නවත්තනවා. අපි එන්නේ පලිගන්න නෙවෙයි, අපි එන්නේ කේන්ති පරිමහන නෙවෙයි, අපි එන්නේ ඇරියස් කවර් කරගන්න නෙවෙයි, අපි එන්නේ රටාදන්න. අපේ රටේ හැබැයි වංචා කරලා තිබෙනවනම්, අපරාධ කරලා තිබෙනවනම්, මහජනයාගේ දීපල හොරකම් කරලා තිබෙනවනම්, අපි දැනුමෙන් සන්නද්ධව පොහොසත් රටක් ගොඩනගමු. DP Education නීතිමය ලෙස තිබෙන නීති ව්‍යුහයන් ඇතුලේ පරීක්ෂණ කරලා දඬුවම් ලබා දෙන එකත් අනිවාර්යයි. ඒ පරිගැනීම නෙවෙයි, ඒක යුක්තිය. අපිට 2040 වෙනකොට අවශ්‍ය වෙන්නේ මුළු විදුලි බලාගාර පද්ධතියේ සමස්ත ධාරිතාව ගිගාවොට් 8යි. හැබැයි ගිගාවොට් 40කට වඩා වැඩි සුලන් විදුලියේ විභවතාවයක් තියෙනවා ලංකාවේ. අන්න එතෙන්ට අපි ආයෝජනය කැඳවනවා. එතෙන්ට අපිට ආර්ථිකයේ අවස්ථාවක් තිබෙනවා. අපි කොහොමද නේද මේ විදුලි අපනයනය කරන්නේ? විදුලි අපනයනය කරන්න බෑ කන්ටේනර් වල. ඒ නිසා රැහැම් පද්ධතියක අවශ්‍යතාවය තිබෙනවා. අපිට එතන තියෙනවා කර්මාන්තය. ජනතාව තුළ කුකුසක් තියෙනවා. අන්තිම වෙලාවේ රනිල් වික්‍රමසිංහ මොකක් හරි ගැටයක් ගායිද? මොන ගැටයක්වත් ගහන්න බෑ. අන්තිමට මං කියන්නේ යාට ටයි එකේ ගැට ඉවත් ඉතුරු වෙන්නේ. එහෙම ගැට ගහන්න රාජ්‍ය සේවයේ බහුතරයක් ඉන්නේ ජාතික ජනබලවේගයට සහය දෙමින්. පොලිසිය බහුතරයක් ඉන්නේ ජාතික ජනබලවේගයට සහය දෙමින්. ඒ නිසා බොකවත් කරන්න බෑ, මතක තබා ගන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගොඩනැගෙන එක වළක්වන්න ඔය කිසිවෙකුටත් බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.